හරි අදත් අපි බලමු past paper ප්‍රශ්නයකට උත්තරයක් සාකච්ඡා කරන්න. අද අපි කතා කරන්නේ 2016 O level ICT paper එකේ MCQ කොටසේ දෙවෙනි ප්‍රශ්නේ. අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. ප්‍රශ්නේ තියෙන්නේ consider the following devices. ඒ කියන්නේ පහත සඳහන් උපාංග සලකන්න කියලා. A කියලා දීලා තියෙනවා මවුස් එක, B කියලා දීලා තියෙනවා touch screen එක, C කියලා දීලා තියෙනවා external DVD writable drive එක. ඒ කියන්නේ බාහිර DVD write කරන උපාංගය කියන එක. එතකොට බලමු එක මොකක්ද අහන්නේ කියලා. Which of the above can be used as both input and output devices කියලා. ඒ කියන්නේ මේ ඉහතේවයින් මොනවාද input output දෙකම කරන්න පුළුවන් devices විදියට ගන්න පුළුවන් කියලා අහන්නේ. අපි බලමු වෙනවා මේවා මේ presentation එකත් එක්ක. මෙතන මම හද presentation එකේ තියෙනවා මවුස් එක. අපි දන්නවා මවුස් එක කියන්නේ input device එකක්. ඒ කියන්නේ මවුස් එකෙන් අපි කරන්නේ data input කරන එක. ඒ කියන්නේ command එකක් මොනවා හරි click කරනවා වගේ දෙයක් කරන එක තමයි අපි කරන්නේ. එතකොට මවුස් එක කියන්නේ input device එකක්. Touch screen එක ගත්තොත් ඒක අපිට output device එකක් විදිහට ගන්න පුළුවන්. මොකද අපිට ඒකේ display වෙන දේවල් බලා ගන්න පුළුවන් නිසා output device එකක්. ඊට අමතරව අපිට අපිට ඕන දෙයක් command එකක් දෙන්න පුළුවන් touch කරලා screen එක. එතකොට අපි mobile phone ගත්තොත් mobile phone වල තියෙන touch screen අලුත් laptop වල තියෙනවා. එතකොට touch screen එක කියන්නේ input output දෙකම තියෙන device එකක්. External DVD writer එක ගත්තොත් ඒක අපිට ගන්න පුළුවන් මේක DVD writer එකක් නිසා input device එකක් විදිහටත් ගන්න පුළුවන්. මොකද DVD එක තියෙන data අපිට computer එකේ input කරන්න පුළුවන් මේ device එක use කරලා. ඒත් එක්කම writable writer එකක් නිසා computer එකේ තියෙන data අපිට DVD එකකට copy කරලා එළියට ගන්නත් පුළුවන් output device එකක විදිහට. ඒතකොට external DVD writer කියන එකත් අපිට ගන්න වෙන්නේ input output device එකක් විදිහට. දැන් බලමු දීලා තියෙන උත්තර මොනවද කියලා. A and B only. දැන් අපි උත්තරය ඉස්සලා හදාගෙන ඉමුද? එතකොට අපිට මේකේ උත්තරේ විදියට ගන්න වෙන්නේ B C විතරයි. මොකද මවුස් එක ගන්න බෑ අනිත් දෙක. එතකොට A නැති උත්තර මොනවද තියෙන්නේ කියලා බලමු. A B only පළවෙනි එක වැරදි. A and C only එකත් වැරදි. මොකද ඒ තියෙන නිසා හතරවෙනි උත්තරය ගත්තොත් all A B C. A B C ඔක්කොම ගන්න බෑ. තුන්වෙනි උත්තරය ගත්තොත් ඒක තියෙනවා B and C only. ඒ කියන්නේ B හා C පමණ කියන එක. එතකොට ඒක තමයි හරි උත්තරේ. එතකොට මේ ප්‍රශ්නේ උත්තරේ විදියට අපිට ගන්න ඕනේ. ඒ කියන්නේ 2016 O level ICT paper එකේ MCQ කොටස දෙවෙනි ප්‍රශ්නේ උත්තරේ විදිහට අපිට ගන්න වෙන්නේ පිළිතුරු අංක දෙක කියන එක B and C only කියන එක. ඒත් එක්කම ඔයාලට පුරුදු විදිහටම පුළුවන් අපේ live ICT SMS alert active කරගෙන ඔයාලට win exam එක win කරන්න ඕනි කරන special SMS alerts ඔයාලගේ phone එකටම ගෙන්න ගන්න. ඔයාලට කරන්න තියෙන පුංචි දෙයක් REG කියලා space එකක් තියලා live ICT කියලා type කරලා ඒ message එක send කරන්න ඕනි 77.3ට. එහෙම කළා ඔයාලට පුළුවන් live ICT SMS alerts active කරගන්න. එතකොට අපි අද මේ වගේ ප්‍රශ්නයක් ඩිස්කස් කරා වගේ ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you very much.